අද දවසේ ධර්මයානෝ ධර්මකතිකාවත් සමඟයි අපි මෙලෙස ඔබත් එක් එකතු වන්නේ ඩැබර පේම වන්තේනී අද දවසේ ධර්මයානෝ ධර්මකතිකාව සඳහාි පාදක කරගන්නේ උත්තාන සමයි හත්වන ඉරුදිනට නියමිත දෙවවාකය සංග්‍රහයයි. අද දවසේ ශුදෝ සභා මතාව අපිව මෙහේවනවා සමිධාණන් වහන්සේගේ ස්වාර්ගාරෝහණ මංගලෝත්සවය පවත්වන දිනය විදිහට මේ . මංගල දිනයත් එක්ක අපි අද දවසේ සාකච්ඡා කරන්නට යනවා මේ උත්තාන සමයේ තියන තවත් ඉතාම වැදගත් කාරණාවන් පිළිබඳව. ද දවසේ මේ සාකච්ඡාව ඉදිරියට රැගෙන යන්න අපි අප මැදිරියට ඉතාම ගෞරවෙන් නාරාධනා කරා උත්තාන වූ කිතු සමඳන්ගේ සංගයේ නිර්මාතෘ ලලිත් පෙරේරා සහෝොදරතුමාට බතුම ඉතාම ගෞරවෙන් පිගන්නව ජෙස පෙත. ප්‍රම වන්තේනි අපි මේ සාකච්ඡාව ඉදිරියට ගමන් කරන්නට යනම ඔබතුමාගින් මම මුලින්ම විමසනව මේ මංගලොත්සවය ගැන. අපි සමිධාණන් වහන්සේගේ ස්වර්ගා රෝහණ මංගල්ලයයි මේ ඉරුදින සමරන්නේ ඒ පිළිබඳව අපි පැදිලි කලොත් වටිනුවවා. ස්වර්ගාරෝහණ මංගල්ලය මහිතන්නය අපි විශ්වාසය අප කතෝලික සභාාවේ බයිබලයේ තියන සවිශේෂම සිද්ධියක්. ඒ තමයි අපි දන්නවා සමිධානන් මාන්ස ගත වුණා දෙවියන්වහන්සේ මනුස්සශරීරයක් අරගෙන අපි අතර අපිට ආදරය කරන්න අපි දේව ජීවිතයට සම්බධ කරන්න උනාාන්සේ මනුස ශරීරයක් ගත්තා. එතකොට අපිකින මාන්ස ගතවීම. එතුට උන්හන්සේ ඒ සරීරය අරගත්ත අවිතරක් නැමින් අපි වුණෙන් ජීවත්වලා ඒ සරීරය කුරස යන ගැහැරුණ ඉතිවාස්ස උන්නාන්සේ මැරුණ මර්ණෙන් උත්තාන වනා දැන් මෙතන දී උන්නාන්සේ ස්වර්ගාරෝහණය කියල කියන්නේ මේ මනුස්ස සරීරය ස්වර්ග දයන ස. එතකොට සුද්දෝ උත්‍රීත්වයන එතකට සවිිධාන කියයන සුදෝ ත්‍රීතය දෙවැනි ැණන් වහන්ස. දැන් උන්වහන්සේ මේ ශරීරයක් අරගෙන යනවස්වර්ගයට දේවතාහත් අගේ හදවතට අපට පොරොන්දුවක් තියෙනවා. අපේ මේ ජීවිත දෙවන්වහන්සේ මානසිකව ආත්මිකව බද්ධ වෙන අයිත රක් නෙමෙයි කවදහරි සාරීරිවත් උන්වහන්සේ එකට ජීවත් වෙන්න තියෙන මහා පොරොන්දුව මේ මනුස්සේෙක් දේ සුද්දෝත්‍රීතය ඇතුළුණ. කියන පුද්දුමදේ මේ මංගල්ලෙෙන්, ස්වර්ගාරෝහණ මංගල්ලෙන් අපට ගෙනත් දෙේ . ඉතින්න ද දවසේ මේ ස්වර්ගාරෝහණ මංගල්ලයට අලලා තියෙන දේවවාකය එක්කයි අපි සාකච්ඡාව තුල්වෙන්නට යන්නේ. මංහිතන අපි පලවෙනි දේව ප්‍රකාශනයට හුන් කන්දී ල ඉදිරියට යම. ඉස්සල්ල මං තරුම් කරන මේ කියවීම් ගලා අයන විදිහ ැ. එතරකට අපට පලවෙනිකි කියවීම විස්තර කරන්නේ. ලූක්තුමා විස්තර කරනවා ස්වර්ගාරෝහණ සිද්ධියද පැ. ඒත්තකර සවිශේෂයෙන් අපට මාක්තුමා මේක විස්තර කරවා. ස්වර්ගාරෝහන සිද්ධිය. සහ එහි ප්‍රතිඵලය. ඊළඟට අපට දෙවනි කියවීමෙන් අපට විස්තර කරනවා මේ උන්වහන්සේස්වර්ගයට ගියනි සහ අපේ තුළ අපට සිදුවෙනද අප තුළ උවහන්සේ කරගෙන යනදේ ගැන අපට ම කරන්නද අපේ බලාගෙන අප ගම පැදිල අපි ය අපපසුලරන්ගේ ක්‍රියාපොතෙන් පුටාගත් පාටයක් තයෝපිලස්තුමනි ජේසුස් වහන්සේ කලාවෝද ඉගැන්නුවා වෝද සියලුදේ උන් වහන්සේ තෝරාගත් ප්‍රේරිීතයන්ට ශුද්ධාත්යණන් කරනකටගෙන අනදී උන් වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා. මාගේ ප්‍රථම කෘතියෙහි මම විස්තර කළමි. උන් වහන්සේගේ මරණයෙන් පසු හතලිස් දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින්ද. දෙවයන් වහන්සේගේ රාජ්‍ය ගැන දේශනා කරමින්ද බොහෝ නිසක ශාක්ෂිවලින් න් වහන්සේ ජීවමානව ප්‍රකාශ වෝසේක. උන් වහන්සේ ඔවුන් සමඟ ආහාර වලදමින් සිටියදී ඔවු අමතා, ඔබ ජෙරුසලමෙන් ඉවත්වන ගොස් මා වදාළ පරිදි පයණන් වහන්සේගේ පොරොන්දු බලාපොරොත්තුවෙන් සිටින්න. මන්ද ජොහන් වතුරෙන් බෞතිස්ම ස්නාාපනය කළේය. එහෙත් මිනොබෝ දවසකින් ඔබ ශුද්ධාත්මයනන්ගේෙන් බෞතිස්ම ස්නාපනය කරනු ලබන්නේ යැයි වදාලසේක. ප්‍රේරිතයන් එක්ැස්වූ කල ස්වාමිණ ඔබ යලිත් ඊස්රායිල් රාජ්‍යය පිහිටවන කාලය මෙය දැයි ඔහු උන් වහන්සේගෙන් නැ සූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින් පයණන් වහන්සේ ස්වකී ආධිපත්තියෙන් නියම කළ කාලයන්ද අවස්ථාවන්ද දැන ගැනීම ඔබට අයිතිකාරියක් නොවේ. එහෙත් ශ්‍රද්ධාත්මයණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල ඔබ බලය ලබන්න හුය එවිට ඔබ ජෙරුසල මෙහිද මුළු ජුදෙහි හා සමාරීහිද සීමාන්තයන් දක්බාද මාගේ සාක්ෂිකාරයෝ වන්න හුය වදාළ සේක. උන් වහන්සේ මෙසේ වදාරා ඔවුන් බලා සිටියදීම ඔසවා ගනු ලැබ වලාකුලකින් වැස්සී ඔවුන්ට නොපෙනී ගියසේක උන් වහන්සේ යන කල ඔවුන් අහස දෙස බලා සිටියදී සුදුුවතින් සැරසුුණු මනුෂ්‍යෝ දෙදනෙක් ඔවුන් ළඟසිට ගලීලයේ වැසියනි ඔබ අහස දෙස බලා සිටින්නේ කුමටද ඔබ කෙරින් ඔසවාගනු ලැබූ මෙම ජෙසුස් වහන්සේ ස්වර්ගයට නගින දුටුවසේම ආපසු වඩිනු ඇතැයි කීහ. මංහිතනවා මේ පළමුනි දේව ප්‍රකාශනය ඇතුළ අපිට පැදිලි කරන්නුන් වහන්සේ ස්වර්ගයට ඔසවාගනු ලැබීම එය ස්්‍රාවකයෝ අතරඒ ප්‍රකාශවීම එත් එක්ක ඉදිරියට යම ඕ දමි බැලුවත් මෙතන පැහැදිලි අපට සිද්ධි දෙකක් තියෙනවා බලන්නන්. එකක් තමයි ජේසු උත්තාන වුණට පස්සේ හැමෝටම ප්‍රකාශ වනේ නෑ. හැබැයි මේ තෝරගත්තායට තමයි ප්‍රකාශ වනින්. හැබැයි ඊටබස්ේ මෙතනව නාන්සේ දෙනවා වචනයක් අනාගතී ගැන ට අවධානෝ කරන්න කැමති උන්නාන්සේ උත්තාාන වනාට පස්සේ ඇවිල්ල ඒැ සාකච්චා කරනොකට පස්සනය වගන්ද මෙමදයක්කෙන්. මන්ද ජෝහන් වතුරෙන් බෞති ස්ප්‍රස්නාාපනය කළේ. ඒත් මින් නොබෝදවසකින් ඔබ ශුද්ධාත්මයණන්ගෙන් බෞති ස්පස්නාාපනය කරනු ලබන්න නෝ යඇයි වදාලසයක. එතවට කියනවා දැන් යුගයක්ගෙනවාදැ ලඟදිමනවා ඔබ තුලට ශුද්ධාත්මැලන් වහන්සේ පැමිණිවා. ඒකට ලෑස්ති වෙන්න කියන. ද මේ ස්වර්ගාරෝනය වංගල්ලෙ අපට වනාන්සේ මතක් කරනවා මම ඔබ තුළ මෙතැක් නොවූ දෙයක් කරන්නය. ඒකට ලෑස්ති වෙන්න. දැඟ මේ මනිස් ස්්‍රාමකන්න තේරුනෑ කොමන් දන්නේ. ඔද හන බහන්සේ කවදම මේ රජ්‍ය පීයන්නේ කෝමද මේක අපිට හම්බන තරතුරුමනවාද ඒ හම ලකවට පේනවා ඉලකර ැ ලෝක රජ්‍ය කෙන තමයි තම හිත හතුවර ශුද්ධාත්මයනන් වහන්සේ ඇතුලේ තම නෑ වැඩ කරන්න. ඒ එතමට හ වටවෙනි වගන්තය කියන ජේසුගේ එත් ශුද්ධාත්මන් වහන්සේ ඔබ කරහි පැමිණිකාල ඔබ බලය ලබන්නා හොය. එවිට ඔබ ජෙදුසයිද මුලු ජුදෙයිද සමාරයේයිද පොලොවේ සීමාමතය අන්දක්වාද මාගේ සාක්ෂිකාරය වන්නෝහියයි වදාලසේක. දැ අද වන්දැක්කා මංගල්ලය වෙක්කම අද ලෝක ජනසන් නිවේදන ඉරුදින. එතකොට ඔබට පෙනෙයි දෙවියන්වහන්සේගේ සුභාරංචය පනිවිද ලෝගේ හැමතැනම රැගෙන යන්න ලස්සන . නූතන ජනසන්නිවේදන ක්‍රම විතරක් මදිී අදදැකිම මේ ශුද්ධාත්මය නන්ගේ බලය ඕන දැ අද කොම ක්‍රමතිබිලත් ක්‍රස්තිානයෙන් මිනිස්සු අඩුවෙනවන ඉන්න මිනිස්සු යනවන ඒගැන මොකකරි අඩුවරසේෙන. ති මෙතනක ෙනවා ජනසන්නිවේදනය කරන්න පනිවිට ඇ යන්නවන. පනිවිඩයක් යන්නේ සිතුවිල්ලක් නෙවෙයි. අදදකී මක් තියවා ඒ අත්්දැකීම සුද්ධාත් මැණන් වහන්සේ තමයිගේ. ඒ දෙවනි සිත තුන්ගෙන එක තියෙනවා මේගොල්ලෝ දැන්උන්නාසේ කෙලිම බලගන්නකොටම උඩට කියන්නේ ඇති මංහිතන නොකිවට ර අප්ටනය හිතාගත් ල කට ඇරගෙන ලන්න මොකද උනේ කිය එතකොටමයි ව ද කියයන්න උඩ බලගන්න මොකද ඕය විදියට ගිය සමවිධානන් ආයෙනවා. ද අප පිළිය අරන්තියවා එක දෙවනි පැමිණීමේ දියනවා. ඒ හරි හැබැයි මෙතන නොකිව දයක්ත්වයනවා උඩක් කියවිීම මක්කවයවල මොකක්ද උන්වහන්සේ ඉක්මට තත්්‍යයන කොමද ශුද්ධාත් මෑනන් මගින්න්නේනවා. පෙන්තකොස්ට දවසේනවා. ඇවිල්ලා ඒක උඩබලාගෙන ඉන්න පා උහන්සේ නවසනවා. ඇවිල්ලා ඇතුලේ කරන පෙරලියෙන් ලෝකේ හැම තැනම පනිවිදේශ සනිිවේදනය කරන්න මුළු ලෝකයට මාරිනු ඉති මේ පුදුමාකාර දේ තමයි මේ මංගල්ලෙන් අප යොමු කරන්න සුහර්ගයටගේ උන්නාන්සේ ආයනවා ඇැැයි එන්න අන්තිමදවස විතරන්න එදාට එනවා ශුද්ධාත්ම යරන් මගන්න. ඇවිල්ලා මහාපෙරලියක් ජීවිතය ඇති කරන්න. හිවා ඔබතුම මේ පැදිිකිරීම ඇතේ ව කොටසක් අපිට වඩා පැහැදිලි කළොත් වටිනවා දැන් අපි දෙයක් දැනගත්තම පණවිඩ කාරෙක් විදියට අපට දෙයක් දෙන්න පුළුවන් හැබැ ඊට වඩා වෙනස් තනක් තමයි සාක්ෂිකාරයට ලගෙන. කෞද් මේ සාක්ෂිකාය සාක්ෂිකාරයක් වන්න මොනවද තියෙන් ඕන ගුණාංග කියල මතක්මක වටිනො මහිත. ඉදි මට හිතෙන්නේ ඒකා අපි අර සවිසේෂන් ගත්තුොත්. අපි සුවිශේෂය කියවල බැලුවත් මෙතැන සුද්ධත්ම යනවන්ගේ කිය වචන පාවිච්චි නොකර. මේ සාක්ෂිකකාරය වෙන්නේ ගෝමදගේ ලකේ ල හැදිලි ැතු සුදු මාත්තුමාගේ සුවිශේෂයෙන් නුපුටාගත් පාටයකි. උන්වහන්සේ ඔවු නමතා ලොවපුරාගොස් සකල සත්වයා හට සුභාස්න දේශනා කරන්න. අදහා බෞතිස්ම ස්නාාපනය ලබන තැනැත්තේ ගැලවීම ලබන්නේ. එහෙත් අදහා නොගත් තැනැත්තේ වරදුකරුයැයි තීන්දුව ලබන්නේය. අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම්මේය ඔහු මාගේ නාමයෙන් දුෂ්ඨආත්මදුර කරති අමුතු භාෂාවලින් කතාකරති සර්පයින් අතිනල්ලා ගනිති යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති. රෝගීන් පිට අත්තැබූ විට ඔහු සුවේ ලබති වදාලසේක. මෙසේ ජේසු ස්වාමින් වහන්සේ ඔවුන් කතා කළ පසු ස්වර්ගයට ඔසවා ගනු ලැබ දෙවන් වහන්සේගේ දකුණු පස අසුන් ගත්සේක ඔහු නික්ම ගොස් සෑම තැනම දේශනා කළහ. සමිධානන් වහන්සේ ද ඔවුන් සමග ක්‍රයා කරමින් ඔවුන් අතර සිදුකළ හස්කම් මගින් ඒ දේශය සහතික වදා සක ඔහු මෙක අවවාද අනුශාසනා පේදුරුටද ඔහුගේ සහචකයන්ට සැකවින් පැවසූහ ඉක් බිති ජෙසුස් වහන්සේම සදාතන ගැලවීම ලබන සුවිශුද්ධ අජරාමර පනිවිඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වාා යවා වදාල සේක මෙන් දැබලෙන් මේක ලස්සනර දිරිපත් කියන මෙතන ුද්දාත් ගැන කියන්නේ ක්තු මතමයක කියන්නේ බයි සුද්ධාත්මයවා ගැන තමයි කිය කොහොමද ඒ අයට නොත්තිබුණු බලයක් ස්වාර්ගාරෝහණය එ පස්සේ අයට ලැබුණා ඒ බල කතා කරලාකන එකට වඩා සිද්ධි වලින් ක්‍රියාවලින් ප්‍රතියක්ෂ වනා එතකොට කිව්වා වහබිව්ුවත් මැරෙන්න ලෙඩ්දුුන්ට යක්ඥා කරන්නකොට එමනි සුස්සුව වෙනවා. සුභාරංචියය ලෝක ඇමතැනම දේශනා කන්නවා. එතකොට මෙතන අප ඉංග්‍රීසියන් කියනවා. දේව විටනසස් සාක්සිිකාරයෝ. මේ මහා පැරලියයේ සාක්ෂිකාරයෝ. එතකොට සුභාරංචියය කියලා කියන්නේ. වචනවලින් කියන දේතත් එක්කම ඒක ජීවිතෙන් දක්කම, වචනට සාක්ෂයක් බවට පත්වෙනවා. එතකොට ස්වර්වරෝහණින් පස්සෙ තමයි මේ අය යන්නේ. එතට ජනසන්නවේදනී තිය මේ යුගට තියෙන අවශ්‍යතාවේ මටතයරෙන විදිට තව තව ක්‍රමවේදවලටත් වඩා මේ ඇතුල්ලේ ඇතිවෙන්න මහා බලවේගය පෙරලිය. ඒ පෙරලිය නිසා යන මෙහයවීම. එතකොටති ැලොත් දැන් ැන් සමහර කියන අයි අ පෝස්තරුන්ගේ යුගගේ හැබයි සභයිතියාසය අරගෙන බැලුවොත් මේක තියන ඔද්ධකටම අපිතමුස අන්තෝනිින් මනින්න්ද්‍රයා ගැන අපේ තියෙන සම්ප්‍රදායන් අපට උගන්නනවා උන්නහන්සේ ඇත්තවසෙන්ම සල්ඩි නයට දීර මිනිස්සුන් වහල් කරගත්ත අයට විරුද්ධ වැඩපිඩිියෝලක් කරගෙන ගිහිල්ල ඒ සහෝදරතුමල්ලා ගිහිල්ල පාර වැඩගල්ල සල්ි එකතු කල්ලා ඒනයක ච් ිනිස්සුන් ේරයත් ඒ කරපුයේ මුදලාලිට තරහ ගිහිල්ල මොකද කලේ කෑමකට එන්න කියලා වහකෝප්පයක් දුන්න බොන්. ඉති අන්තුනි මනින්ද්‍රයා ඒ වහකෝපයා ආසිදවාදකල් ලබියවා මැරුණේනෑ. එතමට මොකදුණේ මේ සිද්ධය මේ මනුසයට කොච්චරු බලපෑවත කිව්වොත් ඒ මනුස්සයා ජීවිතයේ දේශුට දුන්නා. ඉතින් සම්ප්‍රදායපට කියනවා අන්තතුනි මුද්‍රය මැරෙනකං. අන්ද වන්න්නන්සේට ඇිඳින් අමාර වුණ කකුල් දෙක බලාගත්ත මේ මනුස්සයා කියලා. එතකට සාක්සිිකාරයෙක් වුණා විතරන්න මේ අරමනුස්සයා සාාවකය බවට පත්වන. එ මංහිතන්නේ ඒක තමයි වටින් එතකට අපි දෙවනිකීට ගීවතාවටු පෙන්නනවා අප තුළ දැන් ඒදා සාාවකයවතුරෙන් ස්වර්ා ෝහණයක් තෙක්කම ස් ශ්‍රාවකයන්තුල කරපු තියනේ. අපිට තුල අදද කරන්න බලාගෙනඉන්න දීගන? තා ඇති අප කියවන්නේ නැතුව අපි කොටසගම් එතකට අපිට මංහිතන්නේ ගොඩත් දෙවල් සක්චා එතකොට තියෙනවා දෙවනි කියවීම අපට මතක් කරනවා දැම්මේ මාක්තුමා විස්තර කරපු ලූක්තුමා පො රොන්දුවෙච්චදේ අද අපේ ජීවිතය තුළ සිදදුුවවෙන්න ගොරුද. ඉති අපි කියවීම අරගෙන බැලුවොත් එපිස එක දාහතයේ සිත විසි තුළ. මේ අපේ ජීවිත සිදුවන හැ විස්තරගන්න ඉති මං කැමති හනමනි වගන්තිය දයන්න. එක කියනවා. ඇදහිලිවන්තයන් වන අප තුළ ක්‍රියා කරන උන්වහන්සේගේ බලපරාක්‍රමේ උදාර බවකිමෙක්දකයත් ඔබ දැනගන්නා පිණිස ඔබේ මනස පැහැදෙනසේ මම යාඥා කරම පාලතුමා කියනවා. ප්‍රසාධ ස්නාපනීය තුළින් කිතුනුවක් වීමෙන් ඔබ තුල ඇතිවෙලා තියන බලය මොකක්ද කියලා ඔබටම තේරෙන පිණස ම මොකදද බලය ඉළඟට කියනවා ලස්සඳ කියනවා. විස්සගේනවා දෙවියන් වහන්සේගේ ඒ වික්‍රමාන් විත බලපරාක්‍රමය නම් උන්සිගේ නව බලය නම් උන්වහන්සේ කෘස්තුන් වහන්සේ මරණයෙන් උත්තාන කර, ස්වර්ග ලෝකයෙහි සුවකීය දකුණු පස සිංාසනාරූඩ කිරීමෙන් කෘිස්තුන් වහන්සේ තුළ උන්වහන්සේ ඉටු කළ ක්‍රියාකාරී බලයම. එතකොට මෙතනේ අපි බරවචන කිව්වද. මොකක්ද කියන්නේ. මේ ඔබ තුළ මාතුල ක්‍රියාත්මක වෙන බලය මොකක්දද? ජේසුව මරණය නොත්තාන කරන්න මේඔපු බලයම දැන්හන්න ඔබ තුළ මාතුළ ක්‍රියත්මක වෙනවා. එතකට මොකද වෙන්නේ එදා ශ්‍රාවකයන් තුළ සිදුවෙන දේම අප කරන්න උන්වහන්සේ බලාගෙනීම. මංහිතන්නේ ඔබතුමා දැන් අපිට ලස්සන්න තැනකට අරගෙනවා එක කියන්නේ දැන් උන්වහන්සේ මේ බලය අපිට ඇත්තක් කරගන්න ඉඩ දෙන්නයි යන්නේ. උන්සි තවදුරටත් පවලතුම ලස්සනට පැදිි කරලා දුන්න ජේසුව උත්තාාන කලේ මොන බලයක්ද මේ බලයම ඔබ ඇතුලේ ජීවත් වෙන්නයනවා. ඇත්තටම මේ බලය එදින එදා ජීවිතය ඇතුලේ. අපි කොයි විදිහටද අත්දක්කින්න ඕනි. ඒ අදදකින දේ ප්‍රකාශවෙන්න ඕනිෙ කොයි විදිහද කියනෙක් අපි බැලුවත් මංහිතනව වටිනවා. එකන්නේ මේක හුදු බලයක් පෙන්නන එකවත් තව කෙනෙක් සෝවෙනය එකවත්. ඒකට එහාගිය බලයක් ගැන. ඒේ මේයේ බලයගැ න්වහන්සේිට පෙන්දන්නවා. ඒ පිළිබඳව ඔබතුමට මතාක් ඇතවසෙන්ම මේ ශුද්ධාත්මයණන් වහන්සේ තමයි සමිධානන්ව මරණෙන් උත්තාාන කරන්න දේව තතාර්ත්ථ උපයෝගි කර ගත්ත බලය එතවටදැන් අපි තව කීප දවසකින් ශුද්ධාත්ම මංගල්ලයට අපි ඇතුල නො පෙන්තකගොස්ට මංගල්ලයට ඇතුල. එතකොට මේ බලය අපේ ජීවිතය තුළට ප්‍රසාධ ස්නාාපනයෙන් දීලතියෙන. මේ අපට කොහොමත් ලැිච් බල එක ලැබන්ඩ යනය කන්න ලැබිල තියෙන තියනවා. ප්‍රසාධ ස්නාපනයෙන් ලැබිච්චම බලය අබුද්ධ යාලයෙන් තහුරු කල්ලා තියෙන. දැංගෝගේ එලියට එන්නයි ඕන අපේ පැත්තෙන් කරන්න පුළුව අන්දේ තමයි යාගඥා ජීවිතෙන් දේවවච්චනය මෙනහි කිරීමෙන් ඒ බලත ඇතක් වෙන්න පීඩ දෙනු දෙවන එක තමයි ඇතවසේ සවිශේෂවල අමුතු දෙයක් කියලා තියනවා කියනවා ඔබ මගේ සාක්ෂිකාරයෝ වෙන්න ගියාම ඔබව මිනිස් විදිරයට අදලාගේනවා ඇදලා ගෙනල්ලා ඔබට විරුද්ධ වෙන පීඩ ඒ පීදා වෙලා ඔ බයි වෙන්න ප මගේ තාත්තගේ ශුද්ධාන්මය ඔබ තුළින් කතා කරන්න මකහිත ප්‍රාන පරිතිතයගගේ ජීවිත ඇතුේ සුද්දවන්තගේ ජීවිතසල අපි දැක්කේද හරියට හරි ස්තිවන් මනින්ද්‍රයා ගැන දැ සතියක ිස්සර වෙලා එන කියවම්මල තියෙන්න්නේ එකයි. එතකොට ඒ බලරය පීඩාව වැඩිවන්නකොට බලය එලියටේ නවා. දැන් කිතුුණු ජීවිතයේ ද එන පරික්ෂාව තමයි. පීඩාවක් නැතිකොට අපි පහසු කමින් ජීවත්වීමේ. පිීතනවා දවවහන්සද එතකොට අපිට වෙෙන්නේ ඒ පහසුකන් සපේන දෙව කෙ ැටියට දෙන සව ප පිගන්න. එතකට අපට පොඩි ප්‍රශ්න ලදි කඩා වැටෙනවා. එතක මෙතන අපට තීෙන සන්නවේදනය කරන්න පණිවිටයක් ලෝකයේ ජයගත්ත බලයක් අප තුල ක්‍රියාත්මක වෙනවා. ඒ පීඩාව ඇතුලේ ප්‍රශ්න අරබූධ මැද ඒ ප්‍රත්්‍යක්ෂ වෙන ඒක අපිට උන්න්නාහන්සේක බද්ධ වෙලා තමයි ඒ අපට ගෙනියන්න පුොලෝ ඉදි මේ බලය කොච්චරදකිව ොත් මේ මේ වගන්තීදීවා මේ දෙවැනි කියවීමේ අන්තිම වගන්තය විසිතු නෑ අපි කියන මෙහෙමගේ න සභාඋන් වහන්සේගේ ශරීරයේ සභාවඋන් වහන්සේගේ ශරීරයේ ර හිසවන සියල්ල බද්ධ කරන කරිිසිස් වහන්සේට සම්බන්ධ වූ විට එකම සර්ව සම්පූර්ණත්වයක් ඇතිවේ. දැම් මගන්න දැම්මේ අප තුළ සුද්ධාමයන ඉන්නවා විතරන්නමයි. අප අපේ හිස උනාාන්සගේ සිතුවිලි උාහන්සක හැගීම් උන්නාන්සගේ ශක්ති ආලෝක අප තුළට ගලාගෙනනවා. එතකොට අප අපි උන්ාන්සගේ ශරීරය හැට අපි උන්නාන්සේ හැතිියතයි අපි යන්න සමාජය එත අපිට දෙන්න තියෙන පනිවිදිේ තමයි මෙ කෘස්තුස් වහන්සේ අප තුළින් තැමිණෙනවා. දැම් ප්‍රශ්නමේකයි අපි දුර්වලයිම ඉතින් අප අප අපෙන් ප්‍රකාශයන්න ජේසුගේ ආදරිය බලය විතරක් නෙමයිේ දුබලකම එතනදී තමයි අපි මනුෂ්‍යෝ පමණයි. අපි ඒකට මනස්ථාපයලා බැහැපත් එනකොට අපි දුබල කමනු පිටි පස් ඉදදිමින්. උන්නාන්සගේ ්‍රබලම ප්‍රකාශවෙන්න වල හොහම පැදිලි මහිතරම ඔබතුමාව බාධ කලාට කමක් නැහ බතුම ලස්සන කොටසට අපි වරගෙනාව. ජේසුවම අපිට අරගෙනයන්න පුළුවන්. හැබැයි මොකදදෝ අපේ ඇතුළ තියෙන දෙයක් අපිට මේක බැරි කරනවා අපි මේක තහවුරු කරලා පැදිලි කරලා දෙමු ජීවිතවලට මහිත අප බලාගිනින්න්නෑයට එක ඉතාම වැදගත්වේ වටිනවා මේ අපේ ඇතුළේ තියන අපිව මරාගෙට අපි කොහොමද ජේසුව ජීවත් කරවන්නේ කියන එක අපි කොයි විදිහට ද ඇත්තක් කරගන්නවා. ඇති අතවසය පාලතුමාම ඒකට කියනවා. පාල්තුමාගේය මගේ දුබලකම් තු මම දණන්සේට තුන්වරක් යක්ඥා හැලා. ොට පාල්තුමාගේය නව එවිට උන්හන්සේ මට කිව්වා. මගේ ඔබේ දුබලකම තුලින් මගේ ප්‍රබලකම ප්‍රකාශගෙනවා. එතුවට ඒකට හේතුව මම මංගැන ආඩම්බරබෙනය බිදුනම? මට උත්තරයක් නෑ කියනදී දැනුනම මම ජේසුගින් තවත් යැපෙනවා. එතකොට මම බැහැපත් වෙනවා. එතුන් උන්නන්සේට තව ඉඩ දෙනවා. එතකොට උන්වහන්සේ දගාවතියන බලය මාතුලින් එළියත ඇවිල්ලා මට කවදාවත් කරගන්න බැරිදේ. මාතුලත් අනිත්ත ඇතුළලත් සිදු කරන්න පටග. හ පැදිලේ මංහිතනවා මේ බලපෑම අපි අපේ ජීවිත වලින් තව ජීවිත වලට දෙන්න ඕනේ මං හිතන්නේ අපේ ජීවිත ක්‍රමය මේක කරගත්තොත් අපේ අවට පරිසරය නිකම්ම වෙනස් වෙන අපිට බලන්න පුළුවන් ඒ වෙනස් වීම තමයි සාක්ෂි දරීම කියලකේ නියට අපි සාක්ෂි දරනවන අපිඒ ජීවත් කරනවානං ඒ ජීවත් කිරවීම අනිත් අවට පරිසරයට බලපානවන ඒ තමයි ක්‍රසිස් වහන්සේගේ සාක්ෂි දරීම නිවැරදි රියටටම හ. ඉතින් දෑවර ප්‍රේම වන්තේනි අපි අද දවස්සේ ඔට උත්සාහ කලේ මේ සාකච්චාව මැද මේ කිසුස් වහන්සේගේ ස්වර්ගාරෝහන මංගලෝත්සවය දවසේ ඔබේ ජීවිිතවලට කොයි වගේ තලයකට දපි වාරාධනා කරන්නේ ක්විශෂස් වහන්සේ. ඔබ නිකම්ම නිකම් වටිනාවකමක් නැති වැඩකට නැති මනුස්සෙක් විතරක් කියලා ඔබ තැනක හිරවෙලා ඉන්නවන්න උන්වහන්සේ ආරාධනා කරනවා ඊට එහාග බලයක් ඔබ ලඟතියෙනවා. ඒ බලයත් තුල ඔ ඔබේ ජීවිතය ඉදිරිිය දකින්න. මාව ජීවත් කරවන්න ඒ තුළ සාක්ෂි ධර්මින් තව ජීවිත වෙනස් කරන්න කියලා උන්වහන්සේ අපි ආරාධ කනවා.ම තා ආදරෙන් ඔබතුමට ආරාධ කරනවා මේ මංගල්ලය දවස්සට අපි සූදානම් කරන්න කියලා. අප වහන්සේට අයදමින් පුංචි යාඥාවක් කිය ලද දවසා අවසාන කරමු. ආදරපියාණෙන අපි උබහන්සේට සමිධානන් නිසා ස්තුූතිකේලු. ශුද්ධාත්මයනන් නිසා ස්තුූතිකේලු සමිධානෙන ඔබාන්සේ ස්වර්ගාරෝහණ වුණා විතරක් නැමේ ශුද්ධාත්මයනන් මග නැවත ඇවිල් අප තුළ ජීවත් වෙලා. දුබල අප තුළ ප්‍රබලව ප්‍රකාශ වෙලා උවහන්සේ අප තුළ ඇත්තටම ඉන්න බව සප්‍රසාධ වහන්සේ තුළින් අපේ ජීවිතයට පැමිණෙන බව අපට මේ දවස්වල පෙන්වන්න ආලෝකමත් වෙලා අපටක ඇත්තක් කර ඒ වගේම ස්වාමිණි ඔබහන්සට සාක්ෂි දරන්දය අද්දී අපේ දුබලකං අපේ සීමාවන් වලට අපි මූුණ දෙන වෙලාව. අපි වැටෙන වෙලාවේ අදහිරය වෙන වෙලාවී. අපේ දුබලකම තුළින් ඔබාන්සගේ ප්‍රබලකම ප්‍ර්‍යක්ෂ වෙන බාව තේරුම් අරගෙන. සීමාවන් බැහැපත්ව පිළි අරගෙනවා. ඔබහන්සේ වෙතට නැවත හැරිල ඇවිල්ලා. සමඟවීමේ ප්‍රසාද නිධහනය තුළින් නැවත නැවතත් ඔබහන්සේ එක බද්ධ වෙලා. ඒ. බද්ධවීම තුළින් ඔබහන්සේ තවත් බලවත්ව අපේ ජීවිතය හරහා සාක්ෂිකරුවන් වන්න පනිවිඩය ස්‍යවේදනය කරන්න. මෙැකද අපගේ ස්වාමෙන් වන ජේසු නිසාම අපට ලැබේවා. අමෙන් දැබර ප්‍රම වන්තනී බඩාරාධනා කරනවා. අපිත් එක් මේ ගමනයන් ඔබේ ජීවිත සාක්ෂ දරමින් ඔ ඉදිරිියයටය දවස අපි එක කතුවුණ බතුමාට බෙවි මස්තුති සුපිහිටයි ැබ ප්‍ර වාන්ත ැි හමුවමු නැවත සද්දිනකින් එතෙ කඔබ සැමටත් සු පිහිටයි.